හිතවිලි පාලනය කිරීම සඳහා සරල අභ්‍යාසයක් පැහැදිලි කර දෙන්න. දැන් මේක ඉතින් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. මෙතෙන්දි හේතුඵල දකින්න ඕනේ. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ. ඒ හේතුව නිරෝධ නම් ඒ ඵලෙ නැවත නැගින්නේ නැහැ. හිතවිලි පාලනය කරන්න බැරි ඇයි? මොනවා නිසා? ලෝභයේ මුල් කරගෙන රාගයේ මුල් කරගෙන ඒක පළපදියන් විලා මනසේ තියෙන තාක්කා. සාගික අරමුණු වලින් මනස පාලනය කරන්න බෑ. සාගසි දීලි ගලායි. ලෝභසි දීලි ගලායි. ද්වේෂයේ තියෙන තාක්කා. ද්වේෂයෙන් දැවි දැවි ගැටි ගැටි ඉන්න මානසිකත්වයක් තියෙන තාක්කා. ද්වේෂ සිටිවිලි පාලනය කරන්න බෑ. ඒව ගලායි. මෝහේ මුලා වෙලා ඉන්න තාක්කා. මෝහ සිටිවිලි පාලනය කරන්න බෑ. ඒ තාක්කල් ඔහුට මෝහය මුල් කරගත්ත සිටිවිලි ගලායි. මෙන්න මේ ටික තමයි ප්‍රධාන වශයෙන් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන්නේ. නිවන් දැකීමට බාධා කරන විතර්ක ਵਿਚාරේ ඔන්න ඔය ටිකයි. ඔන්න ඔය සිටිවිලි බාධා. කාම සිටිවිලි, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන, නැ කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන නැගිනව නම් ධ්‍යාන මාර්ගවල නැත්නම් සමාධි ප්‍රඥා සියල්ලටම බාධකයි. අලෝභ සිටිවිලි, අද්වේෂ සිටිවිලි, අමෝහ සිටිවිලි නැත්නම් අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන, නෙකම්ම සංකල්පන නිවනට උපනිසරය. මාර්ගය වැඩීමට උපනිසරය. එදා කල්පනාන්නේ සිටිවිලි සියල්ල නතර කරන්න කියලා බුදුදහමේ දේශනා කළේ නේ. යම් යම් සිටිවිල්ලකින් හෝ පාපයක් නැගෙනවා නම් එයින් එයින් මුදවා ගන්න. පාපයක් නැගෙන්නේ මොනවෙන්ද? ලෝභය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා. රාගය කිව්වහම ලෝභයම එක්තරා කොටසක්. ලෝභයම සියුම් කොට රාගයේ දැඩි අසාධාරණ කරන ලෝභයට වැටෙනවා. ඉතින් ලෝභයේ නෑ රාග සිටිවිලි, ද්වේෂ සිටිවිලි, මෝහ සිටිවිලි කියලා ගත්තහම ඔය සියලුම සිටිවිලි ලෝභ සිටිවිලි සහිත සියල්ල අහු වෙලා ඉවරයි. එන රාග සිටිවිලි එනවා නම් ඒක නිවනටත් ධ්‍යාන මාර්ගඵල ආදී සියල්ලට බාධකයි. ද්වේෂ සිටිවිලි එනවා නම් ධ්‍යාන මාර්ගඵල ආදී ආර්ය මාර්ගීට බාධකයි. මෝහ සිටිවිලි එනවා නම් ආර්ය මාර්ගීට බාධකයි, ධ්‍යාන ඵල සමාපත්තිය ආදී සියල්ලටම බාධකයි. එහෙනම් මෙතෙන් අපි දැනගන්න ඕනේ ලේහිම හිතපාලනය කරන ක්‍රමේ නම් හේතුඵල දැකලා හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරන එකයි. මේකයි ආර්ය මාර්ගයේ නුවණක්කාර නියම සත්‍ය සිද්ධාන්තය උඩ. ඕක අහකලා වෙන හැම එකක්ම කරනවා. අපමුණි තිරෝණා හැර කියන බස් මෙදනා හැර කිරි පෙරි තන වැන්න අඟ හැගෙන කිරි දෝනා කිව්වා වගේ වෙනවා. තුන් ලෝකාදුළු බුදු පියාණන් වහන්සේ දේශනා කරපු චිත්ත සමතේ ඇති කරගන්න මාර්ගය මොකද්ද? පහතුයෙන් පැහැදිලිව දේශනා කළ තියෙන මේ මාර්ගය අත්‍යවශ්‍යයි. මනස සිහියෙන් ඉඳලා ලෝභ සිටිවිල්ලක් එනකොට, ද්වේෂ සිටිවිල්ලක් එනකොට, නැත්නම් රාග සිටිවිල්ලක්, ද්වේෂ සිටිවිල්ලක්, මෝහ සිටිවිල්ලක් එනකොට ඒක දැනගන්න අවධානයෙන් ඉඳලා එන හිතිවිල්ලෙම කපා හරින්න උත්සාහ කරපළ. ඒක කරගන්න බැයි නම් හිතිවිල්ල ක්‍රියාත්මක වෙන්න දෙන්න එපා. ක්‍රියා කතාවකින් හෝ ක්‍රියාවකින් හිතිසලා පාලනය කරපළ. මෙන්න මේක උතුපියාණන් වහන්සේ දුන්න ක්‍රම කවුරුක් කරලා දෙන්න කෙනෙක් නැහැ. අනේ මේ මේ කරන හින්දා බෑ නේ කිව්වට ඒක කරන්න දෙයක් නෑ. බැයි නම් තමයි අද බාරු උතුරල කර. ජීවිතේ හේතුවකට තමයි මේ ටික කරන්න නෑ කියලා උත්සාහ කරන්න, වීර්ය කරන්න කියලා කියනවා මේ ටික අයින් කරගන්න. මේ මේ හේතුව වල බෑනේ, පුතා නිසා බෑනේ, දුව නිසා බෑනේ, අම්මා නිසා, තාත්තා නිසා බෑනේ, සහෝදරිය නිසා බෑනේ, නෑ දෑ නිසා බෑනේ, අහරු හත වැටිය නිසා බෑනේ. ඒවා එකක් තමයි සහනීය කාරණා නෙමෙයි. ඒ සියල්ලම වෙන අපවාද මොනවාවත් මම රාගයේ මුල් කරගෙන සිටිවිල්ලක් පහල කරන්නේ නැහැ. ද්වේෂයේ මුල් කරගෙන, මෝහයේ මුල් කරගෙන සිටිවිල්ලක් පහල කරන්නේ නැහැ කියලා ගන්න පුළුවන් නම් උපරිම මාධ්‍යයෙන් ආර්ය මාර්ගය වැඩෙන මඟ වෙනවා. රාගයේ මුල් කරගෙන සිටිවිල්ලක් පහල කරන්නේ නැහැ කියන හැකියාවක් නැති මත්තමේ ඉන්නවා නම් දැන් ගිහි වතේ ඉන්න කට්ටිය ඒ මත්තේ ඉඳගෙන උපාධි උපාධිකවදින් ආරම්භ කරගෙන යන කට්ටිය. ඒ පිටිසෙට කියනවා කාම මිත්‍යාචාර සිටිවිලි නගන්න එපා. විකෘති රාග සිටිවිලි අත්හරින්න. ඒක සීමා කරගන්න. ආරම්භ කරගන්න එහෙම. පාපීට සිද්ධ වෙන අසාධාරණ සිද්ධ වෙන කාම සිටිවිලි නගන්න එපා.
එහෙනම් එකට කිව්වා ලෝභ සිතිවිලි නගන්න එපා. මේ දේ ලෝභයට හේතු වෙනවා නම් එවදු දෙයක් මුල් කරගෙන හිතිවිල්ලක් නගනකොටම දැනගන්නේ මේ හිතිවිල්ල නැතිව මොකද ලෝභ හිතිවිල්ල. ගැළපෙන්නේ නතර කරගන්න බලන්න. කලක් විනාපු ලෝභ සිතිවිලි, දේශ සිතිවිලි, මොහ සිතිවිලි වතු වෙනකොට ඊටනුව කියපු කරපු මානසිකත්වයේ සසල වෘද්ධ සසල සම්බන්ධතාවය වැඩි බලවත් නිසා ලෝභ හිත එනකොට පාලනය කරගැනීමේ හැකියාව නැතුව ක්‍රියාත්මක වෙනවා වචනේ සහ ක්‍රියාව. අන්නේ ඒ නිසා මොකද වෙන්නේ? වචනයයි ක්‍රියාවයි ඉස්සෙල්ලා පාලනය කරගන්න බලන්න. හිතේ තියා ගන්නවා සුද්ධයි කියන එක නෙමෙයි කිව්වේ. මහා කොටස ගලවා දාන්න ඉස්සෙල්ලා එහෙම. ද්වේෂයක් නැතුනහම ද්වේෂ හිතිවිල්ල පාලනය කරගන්න බෑ. එකපාර. එහෙනම් මොකද වෙන්නේ? ඒ හිතිවිල්ල නැතුනට ඒ ද්වේෂ හිතිවිල්ලෙන් කතා කරන්න එපා මිල කරගන්න. ක්‍රියා කරන්න එපා. ඒක හික්මාගෙන පුරුදු කරගන්න. ඊය කාලක් කරගෙන උරුහුරු වෙනවා. උරුුණාට පස්සේ පුළුවන් වෙනවා. ලෝභ හිතිවිල්ල එනකොටම හිතෙන් ඉවත් කරලා දාන්න. ද්වේෂ හිතිවිල්ලක් එනකොටම හිතෙන් ඉවත් කරන්න හැකියාවක් ලැබෙනවා. අන්න දැන් ප්‍රතිවර්තනයේ බලව. ඔයිඩිය කරගෙන යනකොට එකම මනස පාලනය වෙලා පාපී නිදහස් වෙනවා. පාප හිතිවිල්ලක් නැති වෙලා යනකොට හිතිවිල්ල මුල් කරගෙන කියන ක්‍රියාවයි කතාවයි දෙකම නැති වෙලා යනවා. එහෙනම් හිතිවිලි ක්‍රියාවෙන් සියල්ලින් පාප සිද්ධ වෙන පැත්ත නතර කළා දැම්මම පාපී නිදහස්. අර පාපී නිදහස් වෙනපත් වෙනකොට නීවරණයන්ගේ වෙගෙලා චිත්ත සමතේ පිහිටනවා. ඒ සමාධිගත චිත්තේට අලෝභයෙන් අදිවිසයෙන් අමෝහයෙන් කෙරෙනා වූ දහම් තුල ඇතුළු කරන චිත්තේට ඒ පැත්තේ වැඩිලා එනකොට සමාධියේ හේතුකාරක වන්නා වූ පහුතලයේ කොට නැගෙනවා. එතෙන්දී ඔය කියන සිතිවිලි නතර වෙලා නැහැ. මොන සිතිවිලිද තියෙන්නේ? අව්‍යාපාද සිතිවිලි, අවිහිංසා සිතිවිලි, නෙකම්ම සිතිවිලි ඕන තරම් තියෙනවා. හැබැයි නිවන්ත හෝ ධානීර මාර්ගඵලට ඒක බාධකයක් නෙමෙයි. බාධක තියෙන පැත්තේ ඉන්නේ නැතුව යන එකයි කරන්නේ. අන්නේ කිසිලයි කරගන්න. අයින් කරගන්න අනුකූල ක්‍රමහතාව දන්නේ නැතුව අපි සියලු සිතිවිලි නවත්තන්න හදනවා මේ එකනා කියලා දෙන ක්‍රමවල. එනේනේ සිතිවිලි විසි කරන්න කිව්වා. එනේනේ සිතිවිලි විසි කරන්න කිව්වොත් ඔහු මොකෙන්ද යථාර්ථය සිහි කරා. යථාර්ථය සිහි නොකර ප්‍රඥාව වලන්නේ කොහොමද? යථාර්ථය යලි යලි සිහි කරනකොට ආවර්ජිනේ කරනටයි ප්‍රඥාව වැඩි. එහෙනම් ඒ සඳහා අලෝම සිතිවිලි, අදීන සිතිවිලි, අමෝහ සිතිවිලි පරිභෝග කළ යුතුයි. ඒ තුලින් තමයි ධර්ම සිහි කරන්නේ. අවිහිංසාව දිහි කරන්නේ, අවිහිංසාවේ වටිනාකම දිහි කරන්නේ. ඒ වගේම ලෝභයේ තිබෙන ආදීනව දකින්න, අලෝභයේ තිබෙන වටිනාකම දකින්න, ද්වේෂයේ ආදීනව දකින්න, අද්වේෂයේ වටිනාකම දකින්න, මෝහයේ ආදීනව දකින්න, අමෝහයේ වටිනාකම දකින්න. අලෝභ ආදී සමෝහ දෙකිනු තිබෙනා වූ සිතිවිලි පරිහරණය කිරීමෙන් ඇතුළු කරගෙන යනකොට දැන් එතනින් පුරලා ආවම පස්සේ ඒක ඉස්සර. ලෝභ දේශ මොහ පාලනය වෙනාට පස්සේ අලෝභ ආදී සමෝහයෙන් යම් සුගතියක උපදීමක් ඇද්ද, සුගතියේ හේතු වීමක් ඇද්ද, ඒ චන්ද රාගයේ බැඳීම වටින්නේ නැහැ කියලා ඉතින්දී අවබෝධ වෙනවා. ඊට පස්සේ අලෝභ ආදී සමෝහ සිටිවිලි තුලින් නිවනට හේතු වෙන අලෝභය එක, ලෝකේ පැවතින අලෝභය එක, ලෝකේ භවදීමට හේතු වෙන එක ලෞකිකයි කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා. නිවනට හේතු වෙනා වූ අලෝභ සිටිවිලි ලෝකෙට හේතු වෙන්නේ නැහැ, නිවනට හේතු වෙනවා. ওই දෙක වෙන් කරලා තේරුම් ගැනීමේ හැකියාව ලැබෙනවා කල්යනා මොහොත. යාවදේව ඥානවත්තාය පටිසරිමත්තාය කියන්නේ මෙසේ කටයුතු කරන ඥානීය මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. කවුරුවක් කියා දෙන්නේ දෙකු නැහැ, තමන්ට තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සිතුවිලි සුගතියද? මෙන්න මෙහෙම ගැන හිතන පටන් ගත්තොත් ඒක නිවන. අනේ කාරණා දෙකක් දක්වි. අනේ මේ ලෝක සත්‍යනේ ලෙඩ දුක කරදරයක් නැතුව රෝගයක් නැතුව සුවසේ හැසිරෙන්නේ ඉඳ ලැබේවා කියන හිතවිල්ලක් ආවොත් ලෝකේ අලෝභයයි අද්වේෂයයි. හැබැයි ලෝකයේ කොහේ හිටියත් වැඩක් වෙන්නේ අනිත්‍ය දුකලත් තමයි. ලෝකේ සුගතිය කිව්වත් දුගතිය කිව්වත් එහෙනම් නිවන් අවබෝධ කරගන්න ලැබියා මේ කාගකින් නිවේවා, දේශකින් නිවේවා, මෝහකින් නිවේවා ආදී වශයෙන් මෙත් විදෙකදීමක් වුණා නම් ඒක ලෝකය හා සම්බන්ධ වන්නා වූ සිතිවිලි ක්‍රියා වදන් කොටයි එකක් නෙවෙයි. අන්නේක වෙන් කළා දැනගත්තාම දැනගන්නවා මෙන්න නිවන් දැකීමේ මාර්ගයට අවශ්‍ය සිතිවිලි ක්‍රියා වදන් කියලා තේරුම් ගන්නවා. ඒම ගමනය කරන්න පටන් ගත්තාම මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට විතර ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියටත් වැඩිලා. ඊට පස්සේ මොකද ඉන්නේ ප්‍රතිපදා අනුගමනය කරනකොට සත්වවිසුද්ධියේ ඥාන දර්ශන විසුද්ධිය පූර්ණ වෙලා අරිහත්ත්වයට යන ගමන පූර්ණ වෙනවා. සත්වවිසුද්ධි වශයෙන් තින්න අනුපූර්වමයි. ඒකත් අනුපූර්ව කරගෙන යනකොට විසුද්ධි වශයෙන් බැලුවත් අනුපූර්ව වෙනවා. සමාධි වශයෙන් බැලුවත් අනුපූර්ව වෙනවා. සීල වශයෙන් බැලුවත් අනුපූර්ව වෙනවා. අනුපූර්ව ක්‍රමයේ තමයි ඇති. ඉතින් ඕක හරියට තේරුම් අරගන්න ඕන සිතිවිලි පාලනය කරන අමුතු ක්‍රමයක් නෙවෙයි. මනස සිහියෙන් ඉන්න ඕන සතිපට්ඨානෙදී. සතිපට්ඨානෙ ප්‍රගුණ කිරීමෙන් තමයි පහසුම සරලම සාසනික අභ්‍යාසයේ සතිපට්ඨාන.
සිතවිලි පාලනය කර ගන්න ඕන නම් අවශ්‍ය සරලම අභ්‍යාසය තමයි සතිපට්ඨානෙ ඉදිරි. කොහොමද බලන්නේ? අමුතු දෙයක් මුදුම දෙයක් නෙමෙයි. මේ කය ක්‍රියාත්මක කරලා කරන සෑම කටයුත්තක්ම කරනකොට යන එන කන ගොන කතා කරන කතාන කරන වට පිටවල මේ ආදී වශයෙන් මේ කය සම්බන්ධ කරලා කරන්නා වූ කටයුතු කරන හැමවම මොහොතක් පාසා මනා සිහියෙන් ඉඳවන මේ ක්‍රියාව මේ කතාව ලෝභ සහගතද ද්වේෂ සහගතද මෝහ සහගතද මනා සිහියෙන් ඉඳලා එවන් කතාව වළක්වා ගන්න ඕනේ. අලෝභ ආදීස අමෝහ සහගත මුලදී ආභාවිතා කරන්න ඕනේ. පටන් ගන්න එහෙම. අන්න ඒ ක්‍රමයට වඩනකොට කියනවා කායන වස්තනාව වඳනවා කියලා. ඉතින් තර්කවාද පැත්තකින් දිලා තමන්ට පේන ඇත්ත දැනගන්න. මේ කය මෙහෙ යවලා ලෝභයට, ද්වේෂයට, මෝහයට කටයුතු කරන නම් කවදාහොත් රෝගතුමක් යහපත දක්නා වෙන්නේ නැහැ කියන එක කවුරුවා කියා දෙන්නේ නැහැ. හොඳට පොඩි කරලා තේරෙන්න. ලෝභය අකුසලයක්, ද්වේෂය අකුසලයක්, මෝහය අකුසලයක්. ඊවන් ලෝභය මුල් කරගෙන අකුසල මූලය. ඊවන් ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ කියන අකුසල මූල මුල් කරගෙන නගා හිටියා නම් හිතෙන් කයෙන් වදනේ. අකුසලයි නැගින්නේ. එහෙනම් මම කවදා හරි හිතෙන් කයෙන් වදිනේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගොඩ ගැහෙනේවා, ඒ මුලෙන් නැගිනේවා. ඉඳ තියන්නේ නැහැ නැගින්නේ. මලා සිහියෙන් ඉන්නවා මගේ හිතවිලි තුල, ක්‍රියා තුල, කතා තුල. ඊට ගලපන ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ගොඩ නැගිනේවා තියෙනවා. මේ හිතවිල්ල කෙබඳුද, මේ ක්‍රියාව කෙබඳුද, මේ කතාව කෙබඳුද? මලා සිහියෙන් ඉන්නකොට සමන්න තේරුම් ගන්න පුළුවන් වෙනවා. මෙන්න ලෝභයෙන් නැගින හිතවිල්ල ක්‍රියාවක් කතාවක්. මෙන්න ද්වේෂයෙන් මුල් කරගෙන නැවිච්ච හිතවිල්ල ක්‍රියාවක් කතාවක්. මෙන්න මෝහය මුල් කරගෙන හිතවිල්ල ක්‍රියාව කතාව. ඔන්න ඔය ටික දැනගෙන මනසින් නිකින් එක සංවර කරගෙන ගියාම සතර සතිපට්ඨානිය උදේ වැඩේ. මේ කාය සංවර වෙනවා. කාය සුජාති වෙනවා. වාක් සුජාති නැගෙනවා. මනෝ සුජාති නැගෙනවා. ත්‍රිවිධ සුජාති පූර්ණ වෙනවා. ඒතකොට සතර සතිපට්ඨානිය පූර්ණ වෙනවා. අනේ වැඩි නාකා. සතර සතිපට්ඨානිය පූර්ණ වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණ වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පූර්ණේ සම්මා සමාධිය ලැබෙනවා. සම්මා සමාධියට මුලින් වදාහගත ධර්ම අවබෝධයේ පූර්ණ වෙලා සම්මා ඥානිය ලැබෙලා සම්මා විමුක්තියට පත් වෙලා අරියහත්ේ පූර්ණ කරන කම යන්න පුළුවන්. අන්න ඒකයි ක්‍රමය. ඉතින් මේ කියන මූල ධර්මයේ පැත්තක දාලා මේ විද්‍ය ටිකක් හදාගන්න. සුදු විද්‍ය කළු ටිකක් ගහගනි බලාගෙන හිටවම ඕක දිහා. ඕ වගේ විවිධාකාර ක්‍රම යෝගී අභ්‍යාස කියලා තියෙනවා. එහෙම නැත්නම් ඉතින් ලාහි ළඟ සුදුසුම තියා ඉන්න ඉතින් එහාට මෙහාට යනකොට වදින ඉඳලා බලපන්. යෝගී අභ්‍යාසය තියෙනවා. ඉතින් එහෙම නැත්නම් යම් කිසි විදියක ඉතින් ඒ වගේ කියන ක්‍රම දෙනවා. එහෙම යම් යම් ක්‍රම. පිටවල ওই දිහා බලාගෙන ඉන්න එක හිතේ එක්තන් කරපන්. දැන් කියවා යෝගී අභ්‍යාස නිසා බුදුරන් වහන්සේ දුන පහතුවේ ලේසියෙන් නිවන් දකින්න තියෙන ආර්ය මාර්ගය අභ්‍යාසය නෙමෙයි. ඒ ආර්ය මාර්ගයේ එකම අභ්‍යාසය මොකද්ද? සතර සතිපට්ඨානය ආරම්භ කරපන්. අලුතෙන් මහණුන භික්ෂුවක් ඇත්නම් අනිත් මහ තෙරුන් වහන්සේලාට කියනවා. ඔවුන් කෙරෙහි අනුකම්පාවක් ඇත්නම් සතර සතිපට්ඨානය ප්‍රගුණ කරවන්න. තමන්ගේ නෑදෑයින් කෙරෙහි හිතවත් වූන් කෙරෙහි අනුකම්පාවක් තියෙනනම් ඒ කිහිපතේ ඉන්න අයට සතර සතිපට්ඨානය කියලා දෙන්න. ඒ වගේ හික්මීම ලබා දෙන්න මම කියනවා දෙන්න. ආයි අමුතු දෙයක් කියන්න යන්නේ නැහැ. නිවන් මාර්ග ඔක්කොම උතර තියෙනවා. සතර සතිපට්ඨානය වැදුවොත් ඒක ආයෙන අයම් භික්කවේ මග්ගෝ අයිම සංඛ්‍යාතෝ එකම මාර්ගෙ වෙන්නේ. ඒක ආයෙන සහිතයි. ආයි වෙන ඇදෙන්නේ නැහැ. වැඩකුද නැහැ. වැහුන්නේ නැහැ. එලින්ම එල්ල කරලා තියෙන ඉවන කරා. සත්තානා විසුද්ධිය මේ සත්‍යයේ විසුද්ධිය කරා එල්ලෙච්ච. ශෝක පරිදේවාන සමතික්කමයි. මේ ශෝක පරිදේවාන්ගේ සමතීරපත් කිරීම. ඥායස අධිගමයි. මේ ඥානහක්තියේ අධිගමන නම් ඉහෙලම වැඩිම සඳහා. නිබ්බානස සත්‍ය කිරියාවයි. මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා. යදිදන් චත්තාරෝහ සතිපට්ඨාන මේ චතරහතර සතිපට්ඨානය. මෙන්න ආයත සංඛ්‍යාලේ ප්‍රමාද. මෙන්න මේ නිසා බුදුරණන් හදේ දේශනා කළ යමෙකුට ඔබ අනුකම්පා කරනවා නම් ඔහු සතර සතිපට්ඨානෙ මෙහෙවන්න. ඒ මග මෙහෙයන්නේ මග වෙන්නලා දෙන්නේ. මෙන්න මේකයි කළ යුතු කියලා. ඒකිය කරගෙන ගියාම ආයතයක් අපිට ප්‍රශ්න මතුවෙන්න දෙයක් නැහැ. අනේ මට තවත් හිත පාලනය කරගන්න බෑනේ. සිටිවිලි වද දෙනවනේ. ওই ප්‍රශ්න සියල්ලම නිදහස් වෙනවා සතර සතිපට්ඨානෙ ප්‍රගුණ කරගෙන ගියාම. ඉතලම හිතනේ මේ පාලනය කරගන්නේ. හිතට ගොඩ නැගිලා එනවා වලක් කරන්න බෑ ඉතලම මුලදී වේගවත් වැඩි. අපේ කය වචන දෙක නගන්න කිව්වසලා ඉක්ම ගන්න පුළුවන්. ඒකත් බයිනා ඉදින් කරන්න දෙයක් නැහැ. ඒ මොට්ටියට නිවන් ලබන්නේ කොහෙන්ද? අති දුර්ලභ ලැබෙන මාර්ගයේ ප්‍රයෝජන ගන්න ඉවසීමේ යුක්තව සාගයේ එනකොට නැන්න ලෝභයේ එනකොට පාලනය කරගෙන කය වචන පාලනය කරගන්න බැරි නම් ඒකට ඉඩ දෙනවා. දේහයේ නැගුණාම කය වචන පාලනය කරගන්න බැරුව ඒකට ඉඩ දෙනවා. මෝහයේ නැගිනකොට කය වචන පාලනය කරගන්න බැරුව ඒකට ඉඩ දෙනවා.
ඒ මෝඩ මොඩයාට මේ බුදුදහම ප්‍රතිඵල ගන්න බෑ මොනවා කරත් කියන් තියෙන්නේ ඉතින් අනේ වගේ මෝඩකම මොඩකම අනේ වගේ අදයිදේ අනේ වගේ මුලාව අනේ වගේ ඉවෙන ලපටිකම පාලකම මේ ආදිවලේ සමා සමාද නිග්‍රහ කර ගන්න නිග්‍රහ කරගෙන ප්‍රගුණ කරන්න පටන් ගන්න මෙන්න මේ කරගෙන යනකොට වැඩි කාලයක් යන ඉතින්ලා සමාතව සාන්තිය දකින්න පටන් ගන්න තේර රාග සිතිවිලි නැగిලා හිටන් බුර පුරා නැගින ගින්නක් වාගේ රාග ක්‍රියා රාග කතා නැගුණා දේස හිතිවිලි නැగిලා බුර පුරා නැගින ගින්නක් වාගේ දේස ක්‍රියා දේස කතා නැගුණා මෝහ සිතිවිලි නැగిලා බුර පුරා නැගින ගින්නක් වාගේ මෝහ ක්‍රියා මෝහ කතා නැගුණා කේතික පාලනය වෙච්ච මට බුර පුරා නැගින ගිනි නිවිලා මනස සිතිවිලි තමන්ටම අත්දකින්න ලැබෙනවා යහපත ඒකයි සම්සිද්ධික ප්‍රතිඵල අකාලික ප්‍රතිඵල එතනමයි. ඒ තැනම ප්‍රත්‍යක්ෂ කරලා ලකින්න පුළුවන් කොහෙවත් යන්න ඕනේ නැහැ කාගෙවත් අහන්න ඕනේ නැහැ. ඒ හිමත් එකයි. ඕපනයික ප්‍රතිඵල එතනම තියෙනවා. මෙන්න මේ කාගේ ඉවදුනේ නැහැ. මෙන්න මේ ගින්න ලැබුනේ නැහැ. මෙන්න නිමිජ්ජ හැටි. එතනම දකින්නවා. ඥානවන්තව ප්‍රත්‍යක්ෂ කරලා දැක ගන්න පුළුවන් මේ ධර්ම. කාගෙවත් අහන්නවා කාටවත් මහල්ලිලා කාගෙවත් කියවුණා කහලා ඒකට ගැති වෙන්න අවශ්‍ය නැහැ. ඒ සයගුණයක් ඇත්තා වූ දහම් ගුණ සයකින් යුක්ත වන දහම් ඔය සතර හරි පක්වානේ වඩනට සමන් තේරෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය ටික තෝරා ගන්න බලන්න. සීය වදින් පවත්තා ගැනීම සරලබ්භ්‍යාසය. එනි ඕක තමයි අභ්‍යාසය. භාවනාව යන කුමක්ද? භාවනා කියන්නේ ඒක තමයි. සතර හරි පක්වා තමයි භාවනාව. ඕක කරනකොට ඔක්කොම ටික ලැබෙනවා. සීලක් වැඩනවා, සමාධියක් වැඩනවා, ප්‍රඥාවක් වැඩෙනවා. සංගලප්පයක් ලැබෙනවා. ඒකට මූලික හරි ඔකෙන් ලැබෙනවා. ඔය විදිහට සුද්ධ කර ගැනීම ආරම්භ කරන්න ඕනේ. ඉතින් ලේසියම කැටි කරපු ක්‍රමය තමයි මම මේ හිතන කියන කරන වැඩ පිළිවෙල. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හේතු වෙන ඒවා මුල් කරගෙන ගොඩනගච්ච එකක්. මලා සීයෙන් ඉදොට ඔන්න ඔක හොයන. ඕක හොයලා බලලා හිටන්. ඔය ටිකෙන් හොයා ගන්න ඕනේ. යනකොට යනවා යනවා කියයි තමයි සීහ කරන්න නෙමෙයි කිව්වේ මොකටද යන්නේ? මේ ක්‍රියාව, කායික ක්‍රියාව. මොනව කරලාද යන්නේ? අන මුල ඉඳන් අග මුල මැද අග දකින්න ඕනේ. දැන් මේ නැගිට්ටා. මොකටද නැගිට්ටේ උඹ? ක්‍රියාපෙන් අහන්න. කොහේ යන්නේ මේ නැගිට්ටේ? අම්මලි ටික කතා කරගෙන ඉන්න ඉතින් යාළුවෙක්ගේ කතා ලැබුණා. ඌ හොයන්නයි මේ යන්න හදන. මොනවද උඹලා කතා කරන්නේ ඌ එක්කලා? අපි අපෙන් අහගන්න ඕන. අපි 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 හිතේක අපි කතා කරන්නේ. ඌ එක මොනවද උඹලා කතා කරන්නේ? මොනවද උඹ කතා කරන්නේ? උඹලා බල කියා දෙනවා. බල නෙමෙයි ඌ ඒ වල්පල් ඔක්කොම කියනවා හරි විහිළු කතා කියනවා. බලෝ කොනෝ විහිළු කතා කියන්නේ මොනවද? ප්‍රලාප නේද? තෝ මේ ප්‍රලාප මාත් යනවා මොළේක් නේද? ඔය මොහේ නැගිටියේ මොහේ මුල නැගිටියා ඉතින් අවවාද දෙන්න ඕනේ හිතෙන් අපිට මේ ධර්මයේ අපිට උපදෙස් දෙන්නේ කොහොමයි මෙන්න ධර්මයේ ගුරුවරයා කරගන්න ඇයි ධර්ම ගුරුවරයාට ගෞරව කරන්න ඕනේ ධර්ම ගුරුවරයා බයින තැන බයිනවා හොඳ කියන තැන හොඳ කියනවා ඒක ධර්ම ගුරුවරයා කොහෙද ඉන්නේ ලෝකේ කොහොමත් මේ ඇස්කන් ආදීව කරේ තියෙන මල තියෙන කව මිනිහෙක් නෙමෙයි මේ කියන්නේ සිවුර කරවාගත්ත සතේ කරවාගත්ත එකෙක් නෙමෙයි මේ කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි සමාහගේ හිත තුල සමගි දහම් ගුරුවරයා ඉන්නේ අත්තාහි අත්තන උනාතෝ කොහි නාතෝ පරෝසියා මේ සංකේත නෙමෙයි මේ වෙන්නේ සමාතුලමයි ඔක්කොම තියෙන්නේ. දැන් දහම් ගුරුවරයා සමාතුලට ඇතුළත් කරගෙන ඒක කල්යාණ මිත්‍රයාගෙන් ලබා ගන්නවා හේතු සම්පන්න. ඒ කල්යාණ මිත්‍රයා සමාලක් විසුණු වාසේ නමක් වෙන්න පුළුවන්, විසුණු වාසේ නමක් වෙන්න පුළුවන්. ගැළපෙන ධර්මයේ අවබෝධ කරගත්ත උපාසක කීපපාසි ගාවක් වෙන්නත් පුළුවන්, මේ සිවි පිටේ කවුරු හරි වෙන්න පුළුවන්. ඒ කෙනෙක්ගෙන් හැබැයි යා කල්යාණ මිත්‍රයෝ විසක් තමගේ සාස්ත්‍රු නෙමෙයි. සාස්ත්‍රු ධර්මයයි මාගේ අයමින් මේ ධර්මයක් වෙන්න ඇත බලා සාස්ත්‍රු දෙහිත කරනවා. ධර්මයේ විනය හොයාගන්න හැටි දේශනා කරලා බෙන්නවා. ඔන්න ඔය ක්‍රමයේ යන්න. හොයාගන්න ක්‍රමයේ. සාධිමත් එක සැකැල්ලා අහගන්න ඕනේ නැහැ මේක. පොතේ වෙනස් කරලා දැන්නේ නැහැ. දැන් තියෙනකෙ තියෙන පොතේ නෙමෙයි ඔබ තියෙන ඔන්න ඔතන. ලෝභයේ තේරෙනා, ද්වේෂයේ තේරෙනා, මෝහයේ වැටෙනවා. සාගයේ තේරෙනවා. සාගයේ අවැඩ බව තේරෙනවා, ලෝභයේ අවැඩ බව තේරෙනවා, දුක්ඛයත් බව තේරෙනවා. ද්වේෂයේ මෝහයේ දුක්ඛයත් බව අවැඩ බව තේරෙනවා. මාර්ගයේ බාධා බව තේරෙනවා. ඒ වගේ හිතේ නැగిලා හිටන් කය වචන දෙකේ ක්‍රියාත්මක වෙන ඉලිවහින හැටි වේනවා වැටෙනවා. එහෙනම් ඒක වරක් ගන්න බැහැ කාටවත්. මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගත්තාම එහෙනම් අපිට වැඩෙන දහමක් දැනගෙන යන දහමක් දැනගෙන මෙල්ල කරගන්න පාපයන් මෙල්ල කරන ක්‍රමයක්. දැනගෙන වරණ මාර්ගයක්. තමාම තේරුම් ගන්න මාර්ගය බුදුන් වහන්සේ දහම් ගුරුවරයා වශයෙන් දේශනා කළා. මෙන්න මේ දහම් ගුරුවරයා තේරුම් ගත්ත ධර්මව කාගෙන්වත් අහන්න ඕන නිවන් දකින්නවා. සීල සමාධි ප්‍රඥා ගොඩනගෙන මගේ තමතුලමයි ඔය විදිහට දැනගන්න. ගුරුවරයා තමාගේ මනස තුළම ගින්න ආවේ දහම් ගුරුවරයා ගැරහියේ තන ගරහමින් අදහස් දෙනවා. අපි ඉඳ දෙන්න ඕනේ අදහස එහෙම එවන්න. ඇයි මොට්ටේ? කාටවත් නෙමෙයි කියන්නේ තමන් තමයි මේ කියවන. තමන්ගේ හිත.
තමන්ගේ හිත කියන්නේ තමන්ගේ හිතේ දහම් හිත. තමන්ගේ හිත නෙමෙයි මේ ක්‍රියාත්මකේ. දහම තුලින් වැඩිච්ච හිතයි මම අගේ හිත කියන්නේ. ඇයි මොට්ටේ මේ බහු කරන්නේ? ඇයි මොට්ටේ රාග වැඩක් නේද? ද්වේෂ වැඩක් නේද? ඇයි තෝකට එඩි දෙන්නේ? තෝ තව හරකෙද්ද? තෝ තවත් මෝඩයෙද්ද? තමා තමාට උපදේ ඔය විදිහට ගන්න පටන් ගන්න පුළුවන් වෙනවා. දහම් ගුරුවරයා හරියට මනසේ නැද්ද? ඉතින් ඔබ තේරුම් අරගෙන ඔහොම හරියට කරගන්න ඕනේ.